නියෝබ ඉදිරියේ දිස්වන්නේ කොටි සංවිධානයේ සතු බැංකු ව්‍යාපෘතියයි. බැංක් ඔෆ් තමිල් ලීලාම් ඔවුන්ගේ මුදල් ගනුදෙනු සඳහා වෙන්වුණු බැංකුවයි. දේශ සීමා මායිම් වෙන් කරමින් විදේශ උපකාර මැදේ බැංක් ඔෆ් තමිල් ලීලාම් මුදල් ගනුදෙනු කිරීමට උපයෝගී කරගන්නා චෙක් පොත් පවා ඔවුන් සතු ඇත. වසර 2001 දෙසැම්බර් මාස සිදුකලෙත් සජ්ජාතික පක්ෂ රජයේ ව්‍යාජ සාමගි විසුමින් අප මාතෘ භූමියට සිදු වූ මිලකල නොහැකි විනාශයේ ප්‍රතිඵලයි. National Television of Tamil Leelam කොටි සංවිධානයේ ජාතික රූපවාහිනී සේවයයි. Welcome to NTT English News. I am Jayamadi Nagendran and these are the top stories. Army uses Tamil civilians as human shield while the fighting continues. Heavy fight proves that there is no ceasefire in implementation. මුලතිව් මහා වනාන්තරයේ සිට මුළු ලෝකය පුරාම විකාශය කළ හැකි සැටලයිට් නවීන තාක්ෂණයෙන් සමන්විත රූපවාහිනී සේවයයි. මෙම සේවාව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිවන අයුරින් ශ්‍රී ලංකාව මිනිමරු දේශයක් බවට දැවැන්ත ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ඔවුන් රැගෙන ගියේය. මෙමගින් අපේ රටට සිදු හානිය සුළුපටු නොවේ. ව්‍යාජ සාම ගිවිසුම හරහා ලබාගත් මෙවන් අධි තාක්ෂණික උපකරණ මගින් කොටි ජාතික රූපවාහිනිය, කොටි ගුවන් විදුලි සේවය, කොටි පොලිස් ස්ථාන සම්පූර්ණ මහාධිකරණ දිස්ත්‍රික් අධිකරණ කච්චේරි සමග ඔවුන්ගේම නීති රීති මේ සියල්ල හමුවේ අපේ දේශීය බෙදා වෙන් කර අවසානය. වසර 2005 දෙසැම්බර් වන විට දේශයෙන් තුනෙන් එකක් කොටි සංවිධාන පාලනය බලය පැවතුණේ. මේ ඔබ ඉදිරියේ දිස්වන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාපිත කර ඇති කොටි පොලිසිය සහ කොටි උසාවි සංකීර්ණයයි. රජයේ පාලනයෙන් බැහැරව ඔවුන්ගේ පාලනයෙන් හා ඔවුන්ගේ නීතියට යටත් වූ ප්‍රදේශයි. මේ සියල්ල ලබා දීමට සාම ගිවිසුම රට සවාරි හරහා කරන ලද සාම සාකච්ඡාවල ප්‍රතිඵලයයි. මේ ඔබ ඉදිරියේ දිස්වන්නේ කොටි සංවිධානයේ අන්තර්ජාතික සම්බන්ධතාවයයි. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජපානය, ජර්මනිය, නෝර්වේ රාජ්‍ය, කැනඩාව, ඉතාලිය ඇතුළු ලෝකයේ දැවැන්ත ප්‍රබල රටවල්වල කොටින්ගේ ක්‍රියාකාරකම් තුළින් මෙම සංවිධානය ලෝකයේ ප්‍රබලමෙන්ම දැවැන්ත සංවිධානයක් බවට පත් වූයේ අපේ හිටපු රාජ්‍ය නායකයින් සහ නායිකාවන් සාම සාකච්ඡා මගින් රැගෙන ගිය සාම සවාරි තුළින් ගොඩනගාගත් මිත්‍රත්වයයි. මේ වන විටත් අපේ දේශය දෙකඩ වී හමාරයි. එදා වීරවීර රජවරුන් මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් අපිට උරුම කළ අපේ දේශය වසර 2005 නොවැම්බර් මාස වන විට දෙකඩ වී තිබුණා.